සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සබ්බේ ධම්මානත්තාති අධා පඤ්ඤාය පස්සති අතනින් බින්දති දුක්ඛේ ඒ සමග්ගෝ විසුද්ධියාති සදා වන්දනීය පූජනීය ලෝකවාසී ගරුතර මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධාවන්ත කාරුණික ගුණවන්ත පින්නතුනි අද දවසේ ප්‍රඥානාලිකාව තුළින් විකාශනය වන මේ සදහම් දේශනාව සඳහා බොහෝම ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් දායකත්වයේ දරමින් කටයුතු කරන්නේ දෙන්නේ අංක 120 මාකේ විට ජා ඇල ලිපිනේ පදිංචි අතුල දයාප්‍රිය සිරිවර්ධන මහත්මයාගේ මෑණියන් සහ බිරිඳ දුව පුතා සහ සහෝදර සහෝදරියන් ඇතුළු පවුලේ හැම දෙනා විසින් බව සිහිපත් කරලා තියෙනවා. ඉතින් අපේ පින්නතුන් යම් කිසි ප්‍රාර්ථනාවක් ඇති කරගෙන නම් මේ උතුම් පුණ්‍ය කර්මයේ නිරත වෙන්නේ මේ උතුම් පුණ්‍ය කර්මයේ ආනිසංස වාරය හේතු වෙලා පින්නතුන් බලාපොරොත්තු වෙන ඒ සියලුම යහපත් ප්‍රාර්ථනාවන් ඒ ආකාරයෙන්ම සිද්ධ වේවා කියලා අපි මුලින්ම ප්‍රාර්ථනා සිදු කරනවා. පින්නතුනි අද දවසේ අපේ දායකත්වයේ දරන පින්නතුන්ට වගේම මේ ලෝකේ බණහන්න බලාපොරොත්තුෙන් ඉන්න හැම කෙනෙකුටම ගොඩාක් වටින දහම් කාරණාවක් මුල් කරගෙන තමයි අපි ධර්ම දේශනාව කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒක තමයි පින්නතුනි අපේ ලෝකේ ඉන්න ගොඩාක් අයට ප්‍රශ්නයක් තියෙනවා. තමන් ඇසුරු කරන කෙනෙක් ධර්ම මාර්ගයට යනකොට තමන්ට සමීපතම කෙනෙක් ධර්මයේ තුල හික්මෙනකොට කල්යාණ මිත්‍ර සේවනයට භාවනාවට නැඹුරු වෙනකොට සමහර අයට පින්නතුනි සැකයක් ඇති වෙනවා, එහෙම නැත්නම් බයක් ඇති වෙනවා. මේ අය මේ විදිහට ධර්ම මාර්ගයේ තුලම ඉස්සරහට ගිහිල්ලා මොන වගේ තත්යකට පත් වේද කියලා. එවැනි සිද්ධියලට මූණ දෙන අය අපට ඕන තරම් මුණ ගැහෙලා තියෙනවා. දැන් උදාහරණයක් විදිහට දැන් ඉගෙන ගන්න වයසේ දරුවෙක් ධර්මයේ පුරුදු පුහුණු කරද්දී, භාවනා කරද්දී, බණ අහද්දී දෙමව්පියන්ට බයක් ඇති වෙනවා. සමහර දෙමව්පියන්ට සමහර නිවෙස්වල ස්වාමි පුතුණුවන් හොඳට ධර්මයේ පුරුදු කරද්දී භාවනා වැඩසටහන් වලට යද්දී ඒ පැත්තට බරනවුණු භාර්යාව ටිකක් බය වෙනවා. සමහර නිවෙස්වල භාර්යාවේ විදියට ධර්ම මාර්ගයට ගොඩක් නැඹුරු වෙලා කටයුතු කරද්දී ස්වාමි පුතුණුවන් ඇතුළු දරුවෝ ටික බයටපත් වෙනවා. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ මේ ලෝකයේ දේශනා කළේ අනිත්‍යතාවය පිළිබඳව. දැන් මේ වගේ දෙයක් පුරුදු පුහුණු කරන්න ගිහිල්ලා දැන් ඉගෙන ගන්න වයස කියලා අපි හිතමු. ඉගෙන ගන්න වයසේ දරුවෙක් මේ ලෝකේ අනිත්‍ය දකින්න ගිහිල්ලා ඍණාත්මක පැත්තකට වැටේවිද? ඒ දරුවගේ අධ්‍යාපන මට්ටම කඩාගෙන වැටේවිද? ඒ වගේ විවිධ අදහස් ධර්ම මාර්ගයේ තුල යන අය ගැන අනිත් අයට ඇති වෙනවා. අපි ඉස්සෙල්ලාම බලන්න ඕන ඇයි කෙනෙක් මෙහෙම ධර්මයට නැඹුරු වෙන්නේ කියලා. ඒක අපි ඉස්සෙල්ලාම විසඳ ගන්න ඕනනේ. ඇයි මේ සමහර අය මෙච්චර දන් දෙන්නේ? ඇයි මෙච්චර සමහර අය සිල් රකින්නේ? ඇයි මෙච්චර සමහර අය භාවනා කරන්නේ? ඇයි සමහර අය මෙච්චර බණ අහන්නේ? ඇයි සමහර අය මෙච්චර කල්යාණ මිත්‍ර සේවනයට නැඹුරු වෙලා ඉන්නේ?
මේක ඇත්තටම සමහර අයට ප්‍රශ්නයක්නේ. පින්නතුනි අපේ ජීවිතවලට තියෙනවා විසඳුමක් හොයාගන්න බැරි සිද්ධි තියෙනවා. එහෙම අපි ඕනම කෙනෙකුට සසර ජීවිතයේ ස්ථීර විසඳුමක් නැති එක්තරා තත්ත්වයක් තමයි බැඳීම් කියලා කියන්නේ. උපාදාන කියලා කියන්නේ. දැන් හිරගෙයක ඉන්න මිනිස්සයාට කුසගින්න ඉන්න වෙන්නේ නැහැ. සාමාන්‍ය හිරගෙදරක ඉන්න මිනිස්සෙකුට කුසගින්දරේ ඉන්න වෙන්නේ නැහැ. මොනවා හරි කන්න බොන්න ලැබෙනවා එයාට. අඳින්න මොනවා හරි වස්ත්‍රයකුත් එයාට ලැබෙනවා. එයාගේ මූලික අවශ්‍යතා ටික යම් මට්ටමකට හරි සපුර ගන්නට බන්ධනාගාරක ඉන්න මිනිස්සෙකුට අවශ්‍ය පරිසරය ලැබෙනවා. ඒත් එයාට එළිය ඉන්නවා වගේ නෑ නේද? හිරකූඩුවක ඉන්න මිනිස්සයාට කන්න ටික ලැබෙනවා. නිදා ගන්නත් වැටිලා නිදා ගන්න පුළුවන්. ඊළඟට අඳින්න පළඳින් අඳින්න මොන හරි දෙයක් තියෙනවා. යම් මට්ටමකට හරි මූලික අවශ්‍යතා ටික සපිරෙනවා. ඒත් එයා එළියට එන දඟලන්නේ ඇයි? එයාට අර මේ එළියේ තියෙන නිදහස අරකැතුලේ නෑ. බැඳීමක් කියන්නේත් එහෙම එකක්. දැන් පින්නතුන් දරුවන්ට බැඳිලා ඉන්නවා. සාමියා භාර්යාවට බැඳිලා ඉන්නවා. තරුණ දරුවෝ ආදරය කරන අයට බැඳිලා ඉන්නවා. එහෙම එක එකයේ බැඳුණු ලෝක තියෙනවනේ. ඒ බැඳීමකට අහු වුණා කියන්නේ සිරගත වුණා වගේ. දැන් සිරගත වුණ මනුස්සයෙක්ට කණ්ඩ තියෙනවා, බොණ්ඩ තියෙනවා, වැටලින දනක් තියෙනවා. ඒත් අර එළිය වගේ නැහැ. ඒ වගේ මේ ලෝකේ සමහර අය ජීවිතාන්තය දක්වා හිර වුණා වගේ සමහර බැඳීම් නිසා. හරියට පින්නතුරි බිත්තරයක් ඇතුළේ කුකුල් පැටියෙක් වගේ. බිත්තරයක් ඇතුළේ කුකුල් පැටියා හිර වෙලා නින්නේ. බිත්තරය ඇතුළේ කුකුල් පැටියා හිර වෙලින්නේ. එයා බිත්තර කඩාගෙන આવොත් හරි. අන්න ඒ වගේ සමහර අය බිත්තරය ඇතුළේ හිරුණු කුකුල් පැටිය වගේ බැඳීම් වල හිර වෙලා ඉන්නේ. එයාලට ඒක කඩාගෙන එළියට එන තේරෙන්නේ නැහැ. බැඳීම් වල නිදහස් වෙන්න ඕන. නොදන්න කමට බැඳීම් වලට අසුනාට බැඳීම් වල නිදහස් වෙන්න ඕනේ. හැබැයි අර කුහුල් බිත්තර බිත්තරේ ඇතුළේ ඉන්න කුහුල් පැටියට වගේ මේ මෙයාට මේ බැඳීම කඩාගෙන බැඳීම ලිහාගෙන හිත නිදහස් කරගෙන එළියට එන්න තේරෙන්නේ නැහැ. එතකොට මේ සමහර අය ධර්ම මාර්ගයට මෙච්චර නැඹුරු වෙලා තියෙන්නේ එයාලට දැනුණා ධර්ම මාර්ගයෙන් බැඳීම් නැති කරගන්න පුළුවන් කියලා. පිටත හොඳට කල්පනා කරලා බලන්න බණහන අය. ඇත්තටම ඇලක දොලක පිහින පිහින හිටපු මාළුවෙක් මාළු ටැංකියකට දැම්මා වගේ බැඳීමක් කියන්නේ. අපි දුන් තරුණ කාලේ දරුවෙක් ඉන්නවා කියලා තරුණ පිරිමි දරුවෙක්. මේ තරුණ පිරිමි දරුවා හරීම නිදහසේ ජීවත් වෙනවානේ. කැමති තැනක යනවා, කැමති කෙනෙක් එක්ක කතා කරනවා, කැමති විදිහට මුහුණු පොත් පාවිච්චි කරනවා, හරීම නිදහස්නේ. මේ දරුවා බැඳීමකට අහු වුණොත් මොකද වෙන්නේ තවත් තරුණියක් සම්බන්ධව? අර නිදහසේ හැසිරුණු අර මාළු පැටියා ටැංකියකට දැම්මා වගේ. එනේ මෙයා අර අලුතෙන් නැතු වුණු බැඳීම තුල හිර වෙනවා. මෙයාගේ නිදහස නැති වෙනවා. කැමති දෙයක් කරන්න බෑ, කැමති තැනක යන්න බෑ, කැමති කෙනෙක් එක්ක කතා කරන්න බෑ. එහෙම ඇත්තක් මේ ලෝකේ තියෙනවද නැද්ද? බැඳීම් වල ලෝක සත්ත්වය හිර වෙලා ඉන්නේ පින්නතුනේ. මෙයාලට කඩාගෙන බෙදගෙන එන්න ඕන තේරෙන්නේ නැහැ. සමහර එක බැඳීමකින් තියෙන සිරගත වීමෙන් ගැලවෙන තව බැඳීමකට යනවා. එහෙම දේවලුත් තියෙනවා. එක බැඳීමක් නිසා පීඩනයක් තියෙනවා නම් ඒ කඩු කරගන්න කියලා මේ ලෝකේ හොයලා බලලා තව එකක් එක බැඳීමක් ඇති කරගන්නවා. එතකොට කාලයක් යද්දී පීඩන දෙකයි මෙයාට. ධර්මයේ තුල මිනිස්සු මෙච්චර හැසිරෙන්නේ පින්නතුනේ. එයාලට දැනුණා බැඳීම් වලින් මාව නිදහස් කරවන්න කාටවත් බෑ. ඒත් බුදුරජාණන් වහන්සේගේ ධර්මයට පුළුවන්. ජීවිතාන්තයේ දක්වා හිරගත වෙලා ඉන්න කෙනෙකුට පොදු සමාවක් ලැබිලා එළියට આવොත් කොහොමද දැනෙන සැප? ජීවිතාන්තයේ දක්වාම හිරකූඩුවේ ඉන්න තීරණේ වෙච්ච කෙනෙකුට පොදු සමාවක් ලැබෙනවා.
මෙයා මේ හිරකූඩුවෙන් නිදහස් වුණාට පස්සේ කොච්චර නිදහසක් ඇති වේද? ධර්මයේ තුල ඉන්නයි ওই නිදහස ලබනවා. එයාලා අර හිරකූඩුවේ හිටපු කෙනා මේ ජීවිතාන්තයේ දක්වාම බැඳීම්වල හිර වෙලා ඉන්න තිබුණු තමන්ගේ ජීවිතේ බැඳීම්වල නිදහස් කරගත්ත කියන්නේ එයාට දැනෙන්නේ හිරකූඩුවේ නිදහස් වුණා වගේ. ගෙදර තමයි ඉන්නේ. දරුවොත් එක්ක තමයි ඉන්නේ. සාමියා භාර්යාව එක්ක තමයි ඉන්නේ. හිත නිදහස්. අර බැඳීම් නිසා වද වෙන ගති විඳ වෙන ගති පහව ගිහිල්ලා. මාළු ටැංකියට දාපු මාළුවට ආපහු ඇලට පණින්න අවස්ථාවක් ලැබුණොත් අන්නේ වගේ ධර්මයේ තුල ඉන්න කාලයක් ඇද්දි මනස නිදහස් කරගන්න පින්නතුනි. දරුවෝ එක්ක ඉන්නව තමයි ඒත් මනස නිදහස් කරගෙන දරුවන්ගෙන්. සාමියා භාර්යාවෙක් ඉන්නව තමයි ඒ සාමියා භාර්යාවකින් හිත නිදහස් කරගෙන. නැත්තම් වෙන්නේ කෝටි 800ක් ඉන්න ලෝකයේ තුල අපි එක්කෙනෙකුට දෙන්නෙකුට හිරවල ජීවිතේම ගෙවලා දානවා. පුදුම අපරාධයක්. එතකොට ධර්මයට පින්නතුනි මිනිස්සු මෙච්චර ආස. මේ සමහර තරුණ දූල පුතාලා පැවිදිත් වෙනවනේ. අපි මේ ළඟදී දැක්කා නෝනෑ මහත්තයා දෙන්නම පැවිදි වෙලා. එතකොට ඇයි මේ විදියට මෙච්චර සාසනයට ගිහි ජීවිතේ මතහැරලා සමහර අය ඉන්නේ? එයාලට දැනෙනවා බන්ධන කඩා ගන්න. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තරම් ඔසුවක් වෙන නැහැ කියලා. ඉතින් අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ පින්නතුනි මෙන්න මෙහෙම බැඳීම් වලින් හිත නිදහස් කරගන්න ධර්ම මාර්ගයට ඇතුල් වෙන අය ලෝකේ ඇත්ත දකිද්දි එයාලගේ ජීවිතවල සිද්ධ වෙන පරිවර්තනය මොකද්ද? මේ සබ්බේ ධම්මා අනත්තාති සබ්බේ සංඛාරා අනිච්චාති කියන විදිහට අපි මෙහෙම ගමු. දැන් අපට හැම වෙලා තියෙන පින්නතුනි මට හැම වෙලා තියෙනවා ඕලෙවල් කරන වයසේ සමහර දූල පුතාලා මොනවද බැලුවොත් හදාරන්නේ අභිධර්මයේ. දැන් අපට හැම වෙලා තියෙන අපට කතා කරන්නත් තියෙනවා. ඒ කියන්නේ 1990 ගණන් 80 ගණන් 70 ගණන් වල වගේ නෙවෙයි දැන් දරුවෝ. අවුරුදු 16 17 ඉඳලා සමහර දරුවෝ පින්නතුනි අභිධර්ම හදාරනවා, සූත්‍ර ධර්ම හදාරනවා, බණ අහනවා. පින්නතුන්ගේ පරම්පරාවල සමහරට එහෙම දරුවෝ ඉන්න පුළුවන්. ඇත්තටම එහෙම දරුවෙක් මේ ලෝකේ අනිත්‍යතාවය එහෙම දැක්කොත් බැඳීම් වලින් නිදහස් වෙන්නට පුළුවන්. මේ ලෝකේ අනිත්‍යතාවය දැක්කොත් ඒ දරුවගේ මනස කොහොම පරිවර්තනයක් වෙයිද? අපි බලමු ඒක පොඩ්ඩක්. ඉගෙන ගන්න වයසේ දරුවෙක් අනිත්‍යතාවය දැක්කොත් ලෝකේ මොකක් වෙයිද යාට? ඍණාත්මක පැත්තකට යයිද? ඔක්කොම වැඩ අතහැරලා පාඩු වේඳීද? ඉගෙන ගන්න එකත් අතහැරලා ඉගෙන ගැනීමත් අනිත්‍යයනේ නේද? ඉගෙන ගන්න වයසේ දරුවෙක් මේ ලෝකේ ඇත්ත දැක්කට පස්සෙ යා ධනාත්මක චින්තනයකට වැටෙනවා. මෙන්න මෙහෙමයි. අපේ සමහර දෙමව්පියන්ට තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි දරුවෝ ජීවිත බරට ගන්න නැතිකම. අපි ගොඩාක් දෙමව්පියන්ට තියෙන ගැටලුවක් තමයි ඇයි අම්මා උයල දෙනවා, තාත්තා හම්බ කරලා දෙනවා, ඉන්න ගෙයක් තියෙනවා, අවශ්‍ය වෙලාවට මුදල් ලැබෙනවා. සමහර දරුවෝ ඉන්නෝ පින්නතුනි මේ ජීවිතේ හරිම සැහැල්ලුවට අරගෙන ඉන්නේ. බරක් පතලක් ගන්නෙ නැහැ. ඉතින් සමහර අම්මලා තාත්තලාට මේක හරිම මානසික වේදනාවක්. ඇයි දරුවෝ මෙච්චර මේ ජීවිතේ සැහැල්ලුවට අරගෙන ඉන්නේ කියලා. ධර්මයේ තුලින් දරුවෝ එහෙම නැහැ. එහෙම නැත්තේ ඇයි කියලා අපි බලන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ උගන්වලා තියෙනෝ පින්නතුනි මේ ලෝකේ හැම දෙයක්ම తాවකාලිකයි කියලා. ධර්මයේ තුලින් දරුවට දැනෙනවා මේ ලෝකේ හැම දෙයක්ම తాවකාලික නම් අම්මා සදාකාලික වෙන්න බෑ. අම්මා දවසක මරණයටපත් වෙනවා. තාත්තා සදාකාලික වෙන්නත් බෑ. තාත්තා දවසක මරණයටපත් වෙනවා. මේ ධර්මයේ තුලින් දරුවෝ හිතන විදිහ අපි මේ කියන්නේ. දැන් නම් මට අම්මා කන්න දෙනවා, තාත්තා හම්බ කරලා දෙනවා. කොයි වෙලේ මරණය සිද්ධ වේද කියලා කියන්න බැරි ලෝකයක අම්මා කොයි වෙලේක හරි මැරුණොත් මට මොකද වෙන්නේ? මේ දරුවා දන්නව හැම දෙයකම తాවකාලික බව. දැන් මේ දරුවා කල්පනා කරනවා දැන් මේ ජීවිතේ බරට නොගත්ත දරුවෙක් දැන් මේ ධර්මයට ඇවිල්ලා කල්පනා කරන දේ.
අම්මා තාත්තා මම නොහිතන වෙලාවක මැරුණොත් මට මොකද වෙන්නේ? එහෙම වෙච්ච දරුවෝ ඕනතරම් මේ ලෝකෙ ඉන්නවනේ. එදාට මට කාගේ පිහිටද තියෙන්නේ? මේ දරුවා හිතනවා මම මෙහෙම ඉඳලා හරියන්නේ නැහැ. අම්මා තාත්තා නැති දවසක නමුත් මට මේ මහ පොළවේ දෙපයින් හිටගන්න පුළුවන්. හයිය මම හදා ගන්න ඕනේ. බලන්න අම්මා තාත්තගේ අනිත්‍යතාවයේ දකින දරුවෝ හිතනවා නොහිතන වේලාවක මේ ලෝකයේ අය මරණයටපත් වෙනවා වගේ මගේ අම්මා තාත්තා කියන දෙන්න නොහිතන වේලාවක මරණයටපත් වුණාට පස්සේ මට මේ ලෝකෙට මූණ දෙන්න හයිය දැන් තියෙනවද? එනයි හයියම හදා ගන්න ඕනේ. සාමාන්‍ය පෙළ යන්තම් සමත් වෙන්න වගේ කටයුතු කරපු දරුවෝ දැන් මොකද කරන්නේ? ඒ නවයක් ගන්න උත්සාහ කරනවා. මොකද මේ දරුවට තේරුණා අම්මා තාත්තා නැති කාලෙකට මට මං විතරයි නේද? බලන්න මේ ලෝකයේ අනිත්‍යතාවයේ දැකීම තුළින් මේ දරුව ඍණාත්මක පැත්තකට නෙමෙයි වැඩේ, ධනාත්මක පැත්තකට. මේ දරුව හිතන මම හොඳට ඉගෙන ගන්න ඕනේ. හොඳට ඉගෙන ගන්න ඕනේ. මම වෛද්‍යවරයෙක් වෙන්න ඕනේ, හොඳ ඉංජිනේරුවරයෙක් වෙන්න ඕනේ, ගුවන් නියමුවෙක් වෙන්න ඕනේ. අම්මා තාත්තා නැති කාලෙක මට මේ මහ පොළොවේ අභිමානෙන් ඉන්න පුළුවන් චරිතයක් බවට මම පත් වෙන්න ඕනේ. බලන්න ජීවිතයේ අනිත්‍යතාවය ඉගෙන ගන්න වයසේදී දකිද්දී දරුවෝ ඍණාත්මක තත්ත්වයකට වැටෙන්නේ නැහැ පින්නතුනි. ධනාත්මක චින්තනයකටපත් වෙලා අම්මා තාත්තා නැති කාලෙක නමුත් මේ ලෝකෙට ශක්තිමත්ව මුහුණ දෙන්න පුළුවන් පන්නරය හදා ගන්නවා. එයා කාර්යක්ෂම වෙනවා. අකාර්යක්ෂම වෙන්නේ නැහැ ලෝකයේ අනිත්‍යය කියලා. කාර්යක්ෂම වෙනවා. හොඳට ඉගෙන ගන්නවා. ඒක දකිද්දී අම්මා තාත්තට දුකද සැපද? තමන්ගේ දරුවා වෙනද වගේනේ දැන් හොඳට නිදි මරාගෙන පාඩම් කරනවා. හොඳට සාමාන්‍ය පෙළ රිසල්ට් එක තියෙන ප්‍රතිඵල තියෙනවා. උසස් පෙළ ඉහළින්ම සමත් දැන් කැම්පස් යන ඉන්නේ. ඒ දරුවගේ චින්තන රටාව වෙනස් කළේ ඒ ලෝකයේ අනිත්‍යතාවය දැකීම. මෙයාට දැනුණා අම්මා තාත්තා දවසක නැති වුණොත් මට කවුරුවත් නැහැ. මේ වැඩිහිටි පිනදුර තේරෙනවනේ නේ. එකට හිටපු සහෝදර සහෝදරිය පවා කූඩු හදාගත්තට පස්සේ මොකද උනේ නේද? පුංචි කාලේ නම් හිතෙන්නේ නැතිනේ මට කවුරු නැතත් අක්කා ඉන්නවා, මල්ලි ඉන්නවා, මේ කවුරු නැතත් මට මගේ සුදු නංගි ඉන්නවා නේද? එයාලා එයාලේ කූඩු හදාගත්තට පස්සේ මොකද උනේ? තමන් ගිලිහිලා ගියා. ඔය හදිසියකට ඇවිල්ලා ගියාට එයාලා එයාලේ කූඩු තමයි ලෝකේ කරගෙන ජීවත් වෙන්නේ. එතකොට දරුවෙක් මේක වේල පහින් තේරුම් ගත්තොත් අම්මා තාත්තා නැති කල මට කවුරුත් නැහැ කියලා එයා තමන්ගේ ජීවිතේ පිනතුනේ ගොඩනගා ගන්නවා. ඒක දකිද්දි අම තාත්‍ර සන්තෝෂයි. ඔන්න එක වෙනසක්. ඊළඟට පින්නතුනි දෙමව්පියන් දෙන්න ලොකු ප්‍රශ්නයක් තමයි දරුවන්ගෙන් යුතුයකම් වෙන්නේ නැති එක. දැන් අවුරුදු 16ක දුවෙකුට නමුත් කරන්න පුළුවන් යුතුයකම් වගේ ඇත්තුන අම තාත්තට. අවුරුදු 16ක පුතෙක්ට නමුත් ඒ වයස් මට්ටමේදී අම්මා තාත්තා කරන්න පුළුවන් යුතුයකම් තියෙනවා නැද්ද? නේද? අවුරුදු 15 16 වගේ වයස් මට්ටමක් ගත්තත් ඒ වයස් මට්ටමේදී ඒ දරුවන්ට කරන්න පුළුවන් ඕනතරම් යුතුයකම් තුන අම්මා තාත්තට. ඒත් සමහර දරුවෝ එහෙම කරන්නේ නැහනේ. ඔවගේ වගක් නැහැ. අඩුම ගානේ අම්මා විතර දුකවත් දැනෙන්නේ නැහනේ. මේ අම්මයි තාත්තයි කියන්නේ ඇත්තටම මේ ලෝකයේ දෙමව්පියෝ කියන්නේ එක්තරා විදිහකට අපහාසයක් නෙවෙයි, 16යි 16 වගේ. වැඩකාරයයි වැඩකාරී. කාගේද? ළමයිගේ. කණ්ඩු කියලා දෙනවා. කොච්චර කාලයක් කරනවද ඔබ? හම්බ කරලා දෙනවා. 16යි 16 වගේ. ඒක තේරෙන්නේ නැහැ සමහර දරුවන්ට. දැනෙන්නේ නැහැ. හරිම අසංවේදී විදිහට ජීවත් වෙනවා. අම්මලට ඒවා අම්මල කරනවා තමයි, තාත්තල කරනවා තමයි. ඒත් පිච්චෙනවා. ඇයි ළමයිට මගේ දුක තේරෙන්නේ නැත්තේ? පොඩ්ඩක් ඇයි මං ගැන හිතන්නේ නැත්තේ? මේ ඔක්කොම කරන්නේ මෙයාලටනේ මං. තනියම විඳවනවා. ධර්මයේ තුලින්න දරුවෝ මොකද කරන්නේ? එයාලට මෙන්න මෙහෙම අදහසක් එනවා. මෙයාලට මෙයාලා දන්නවනේ අම්ම කියන්නේ සදාකාලික චරිතයක් නෙවෙයි කියලා. තාත්ත කියන්නේ සදාකාලික චරිතයක් නෙවෙයි කියලා මෙයාලා බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුලින් දැනගත්තය. මෙයා කල්පනා කරනව දැන් මම කරන්න ඕන දේත් මග ඇරෙරි ඉන්නෝනේ අම්මා තාත්තා වෙනුවෙන්. ඔය අපේ සමහර දරුවෝ ඉන්නවනේ දන්නෝ මේ වෙලාවේ මේ දේ අම්ම වෙනුවෙන් කරන්න ඕනේ කියලා කම්මැලි ගමන කරන්නේ නැතු ඉන්නවා.
දන්න මේ වෙලාවේ තාත්තා වෙනුවෙන් මේ දේ කරන්න ඕනේ කියලා. ඉතින් කම්මැලි කවුද කරන්නේ තු ඉන්නවා. යුතුයකම් මග හරිනවා. දන්නව මේක කරන්න ඕනේ දෙයක්. ඒත් මග හැර හැර ඉන්නවා. ධර්මයේ තුලින් දරුව කල්පනා කරනවා මම මෙහෙම අම්මා තාත්තා වෙනුවෙන් කරන්න ඕන යුතුයකම් මග හැර හැර ඉඳලා දවසක අම්මා මැරුණට පස්සේ මට මොනව හිතෙයිද? මට මහා චෝදනාවක් එන්න පුළුවන්. නේද? දවසක තාත්තා වෙනුවෙන් කරන්න ඕන යුතුයකම් මම මග හැර හැර ඉන්නවා. තාත්තා නිසල දේහයක් වෙල ගෙට ආපු දවසට මගේ හිත මට මොනව කියයිද? අපිට සමහර පින්නතුන් කියලා තියෙනව පින්නතුනි, සමහර පින්නතුන්ගේ අම්මල තාත්තල මිය ගියා. සමහර පින්නතුන්ගේ සාමියා හරි භාර්යාව හරි මිය ගිහිලා. සමහර පින්නතුන්ගේ සහෝදර සහෝදරියන් මිය ගිහිල්ලා අපිට කියලා තියෙනවා සාමින් වහන්ස එයාල වෙනුවෙන් මම යුතුයකම් කළා තමයි. ඒත් මට මෙයාල වෙනුවෙන් මීට වඩා යුතුයකම් කරන්න තිබ්බ නේද කියලා මතක් වෙනකොට වාවන්නේ කියනවා. අමතාතන යුතුයකම් කළා තියෙනවා. නමුත් දැන් දැනෙනු මති ඒක කියලා. මියගේ සාමියා භාර්යාව වෙන යුතුයකම් කළා තියෙනවා. ඒත් දැනෙනවා මේ තව හිතන්න තිබ්බ මට. ඒගෙනර මියගේ කෙනාගෙන් නිකන් චෝදනා එනවා වගේ. ඔයා මම වෙනුවෙන් නේද, ඔයා මට, ඔයා මම වෙනුවෙන් කරන්න ඕන හැම දෙයක්ම කරේ නෑ නේද කියලා නිකන් අර නිසල මලසිරුරෙන් චෝදනාවක් එනවා වගේ යාලට දැනෙනවා කියනවා. දරුවෝක හරියට හිතනවා ධර්මයේ තුලින් අය. කවදා හරි අම්මා තාත්තා මිය ගියොත් මම මග හරින යුතුයකම් නිසා මට ඒ අම්මා තාත්තගෙන් ඒ අම්මා තාත්තගේ නිසල දේහයන්ගෙන් මට චෝදනා එන්න පුළුවන්. අර ප්‍රසිද්ධ ගායන ශිල්පියෙක් කියලා තියෙනව නේද, මේ එතුමාට තාත්තගෙන් දුරකථන මෙතුමක් ඇවිල්ලා එක දවසක් රෑ. මෙතුම මොකක් හරි වැඩක ඉඳලා තියෙන්නේ. ඉතින් එතුම හිතල තියෙන තාත්තනේ නේද, ගොඩක් දූල පුතාලා තාත්තගෙන් අම්මගෙන් දුරකථන ඇතුම් මෙද්දි අම්මනේ පස්සේ ගන්නව, තාත්තනේ පස්සේ ගන්නව. ඉතින් ඒකේ පස්සර ගැන ඉතින් නෑ. ඉතින් ඊට පස්සේ ඉතින් මේ අපි මේ දැනගත්ත මේ සිද්ධිය තුලත් ඇතර ගුණයහපත් මහත්මේ තමයි ඒ ගායන ශිල්පියටත් දුරකථන ඇමතුමක් ඇවිල්ලා රෑ වෙලාවක එතුමා ඉතින් සංගීත වැඩකටුත් එක්ක වෙලා ඉඳලා තියෙන එතුම ඉතින් බලලා මේ තාත්තට පස්සේ කෝල් කරනවා කියලා වැඩේ කරගෙන ගිහිල්ලා වැඩෙත් ඉතින් ඒ වෙලාවේ කරන්න ඕන එකක් උදේවිදී ආරංචි වෙනවා තාත්තා මැරිලා කියලා. එතකොට ඒ තාත්තට මැරෙන්න කිට්ටුව පුතා මතක් වෙලා පුතාට කෝල් එක ගනිද්දි පුතා පුතාගේ රාජකාරිය තුල හිටියේ. යාගේ තසරණ කමක් එතන ඉතින් රාජකාරිය තුල හිරු වුණා. නමුත් තාත්තා මැරුණම මේ පුතාට මොකද්ද හිතෙන්නේ? දෙයනේ තාත්තා අන්තිමට මටයි කතා කරලා තියෙන්නේ නේද? වෙන කාටවත් මට කතා කරලා තියෙන්නේ, මම ඒකට ආන්සර් කළේ නැහැ. අන්න ඒ වගේ පිනතුනේ යුතුයකම් අපි මග හරිනවා වගේනේ වෙලාවකට. සමහර අය අපට කරන මා ඉපා කරපු වැඩ හින්දාත් අපි යුතුයකම් මග හරිනවානේ. හරිද? සමහර අය ඉපා කරපු වැඩ කරනවා, මහා නරක වැඩ, කැත වැඩ කරනවානේ. ඒවටත් කේන්තියෙන් සමහර අවස්ථාවල යුතුයකම් මග හරින මේ මිනිස්සුන්ට මොකට කරනවද කියලා. ඒත් එයා මැරුණම ඔය කතා අපේ හිතේ නැහැ. එයා මැරුණට පස්සේ හිත වෙනත්ම තත්යකටපත් වෙලා මට මොන තත්ති තිබ්බත් කරන්න තිබ්බා. ඉගෙන ගන්න වයස මට්ටම් වල දරුවෝ අම්මා තාත්තා කියන්නේ తాවකාලික දෙන්නෙක් කියලා වටහාගෙන එක යුතුයකම මග හරින්න නැතුව කරනවා පින්නතුනේ. ඒකේ කල්යාණ මිත්‍ර සේවනයේ තුලින්ගේ දරුවන්ට ලැබෙන මග පෙන්වීමක්. අම්මා වෙනුවෙන් යුතුයකම මග හරින්න එපා. තාත්තා වෙනුවෙන් යුතුයකම මග හරින්න එපා. ඇයි අම්මා තාත්තා අනිත්‍ය ස්වභාවයට පත් වෙනව දවසක? එදාට ඔයාට ලොකු චෝදනාවක් එන්න පුළුවන්. ඔයාගේ හිතින්ම සමාජනුත් එන්න පුළුවන්. ඔහොම හිටියට අපි දන්නවනේ අම්මර සලකපු විදිය කියලා. ඒ නිසා මේ ධර්මයේ තුල ඉන්න දරුවෝ අම්මා තාත්තට යුතුයකම් කරන්න පෙළඹෙනවා. එතකොට අම්මා තාත්තට සතුටක්ද නැද්ද? නේ, ඒ දරුවා ඍණාත්මක වෙලාද ධනාත්මක වෙලාද? ධනාත්මක චින්තනයකට වැටිලා. තව තියෙනවා ධර්මයේ තුල ඉන්න දරුවෝ දන්නවා මරණය කියලා දෙයක් තියෙනවා කියලා. තමන්ගෙත් මම මැරෙනවා කියලා දන්නෝ ඉගෙන ගන්න දරුවෝ ධර්මයේ තුල නම් ඉන්නේ.
එතකොට මෙයාල දන්නවා මරණින්මතු උපතකුත් තියෙනවා. මරණින්මතු උපතකුත් තියෙනවා. එතකොට ඒ උපත තීරණය වෙන්නේ ගෙවන ආකාරය අනුව ජීවිතේ. දස කුසල්වල යෙදුනොත් අපායට තමයි. දස කුසල්වල යෙදුනොත් සුගතියට. ඉගෙන ගන්න වයසිදිම පින්නතුනේ. අපට හැමල තියෙන ගොඩක් අය කියන කතාවක් තමයි අනේ සාමින්හන්ස මේක විවාහ වෙන කලින් මේ ධර්මය හමු වුණා නම්. එහෙම කියන අය ඉන්නවා. ඒ කියන්නේ එයාට පසුතැවිල්ලක් තියෙනවා අර ධර්මයක් නැති කාලේ වෙච්ච දේවල් ගැන. හැබැයි ඉගෙන ගන්න වයසේදීම මේ ධර්මය අල්ල ගන්න දරුවෝ පින්නතුනි වටහ ගන්නවා උපතක් කියලා දෙයක් තියෙනවා. කොයි වෙලේක හරි ඒක තීරණය වෙලා සිද්ධ වෙන්න පුළුවන්. නැවත ඉපදෙනවා කියන එක. එහෙනම් නරක තැනක උප්පත්තියක් නොලබන විදිහට මම්මගේ ජීවිතය සිල්වත් කරගන්න ඕන. ඒ ඉගෙන ගන්න වයසේදලාම ප්‍රාණඝාතයෙන් අයින් වෙන්න වෑයම් කරනවා. සොරකමින් ඉවත් වෙන්න වෑයම් කරනවා. කාම මිත්‍යාචාරයෙන් යන්නෙම නැහැ. බොරු කියන්නේ නැහැ. පරුස වචන නොකියන උත්සාහ කරනවා. දැන් ධර්මයක් නැති දරුවෝ එහෙම නෙවෙයි. මදුරුවෝ වැහුවද තැළුවා. සමහර දරුවෝ යහළුවන්ගේ දීපව හොරකම් කරන්න පුළුවන්. ඊළඟට පරුස වචන අම්මා තාත්තුණත් බයින්න පුළුවන්. අම්මා තාත්තුණත් බොරු කියන්න පුළුවන්. අවුරුදු 18 20 මද්දරය පාවිච්චි කරනවා. මත්පැන් පාවිච්චි කරනවා. අපි දන්නේ කම්ම කෙනෙක් ඉන්නවා ඒ අම්ම කොච්චර අසරණ වෙලාද කියනවනම් අම්මා පුතාට මද්දරය වඩ සල්ලි දෙනවා. අසරණකම හිතන්නකෝ. එතෙන්ට වැටලේ පවුල දැන්. නැත්තං ඒ දරුවා යක්ෂය වෙනවා එතන. දරුවාට මත්ද්‍රව්‍ය වලට මුදල් දෙනවා. එතකොට දහමක් නැති දරුවෝ එහෙම දහමක් නැති හැම දරුවම කියන්න බෑ. දහමක් නැති ගොඩක් දරුවෝ එහෙම ප්‍රාණඝාත තත්තා දාන පරුස වචන මුසාවා රහමිර මත්පැන් ඔය වගේ කාය වාක් මනෝ දුස්චරිත වල යෙදෙද්දි සංසාරේ අමතක වෙලා ඉගෙන ගන්න වයසේදී මේ ලෝකයේ අනිත්‍යතාවය වටහාගෙන මරණයක් තියෙනවා කියලා වටහාගත්ත දරුවෝ මට නරක තැන කාපව උපදින්න බෑ කියන සංකල්පයේ පිහිටලා පින්නදරි ප්‍රාණඝාතයෙන් ඉවත් වෙනවා. සොරකමින් ඉවත් වෙනවා. කාමිත්‍යාචාරයෙන් ඉවත් වෙනවා. පරුස වචනෙන් ඉවත් වෙනවා. මුසාවාසෙන් ඉවත් වෙනවා. රහමෙර මත්පැන් මද්ද්‍රව්‍ය භාවිතාවෙන් ඉවත් වෙනවා. සිල්වත් පුතෙක් වෙනවා. ඒ සිල්වත් පුතා දකිද්දී අම්මා තාත්තට මොකක්ද ඇති වෙන්නේ? නේ? තවන්ට වැරදිලාවත් තමන් බැන්නත් පුතා ඉවසගෙන ඉන්න. පරුස වචනෙන් තවට මුකුත් කියන්නේ නැහැ. ඊළඟට කවදාවත් තමන්ට බොරු කරන්නේ නැහැ. අම්මා තාත්තට දැනෙනවා මගේ පුතා මගේ දුව අපිට බොරු කරන්නේ නැහැ නේ දැන් ඉස්සර වගේ නෙවෙයි. මගේ දුව මගේ පුතා දැන් අපිට පරුස වචනෙන් බනින්නෙත් නැහැ ඉස්සර වගේ. කල්යාණ මිත්‍ර සේවනයේ නිසා. මේ බුද්ධ ශාසනය නිසා. මගේ පුතා මම හිටියත් මම නැතත් සමාජෙ කොතනකට ගියත් රහමිර පානය කරන්නේ නැහැ. මද්ද්‍රව්‍ය පාවිච්චි කරන්නේ නැහැ. එහෙමයිගේ ආශ්‍රයකටවත් යන්නේ නැහැ. අම්මා තාත්තට වෙන සතුටක් තියෙනවද? එහෙම සිල් රකින්න පුතෙක්, එහෙම සිල් රකින්න දුවෙක් කවදා හරි විවාහ වුණාට පස්සේ විවාහ වෙච්ච කෙනාට කොච්චර සහනයක්ද? දැන් ගොඩාක් අයගේ විවාහ ජීවිත අසාර්ථක වෙලා තියන්නේ ඇයි? පරුස වචන නිසා. පොඩ්ඩ වරදින්න බෑ. පොඩ්ඩ වරදින්න බෑ. පොඩ්ඩ අසාධාරණේ පේන්න බෑ. බැනගෙන 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 යනවා. හිත අවුරුදු 5ක හිතවත්කම බිඳෙන්න එක නපුරු පරුස වචනයක් ඇති. අවුරුදු 5ක හිතවත්කම බිඳෙන්න එක පරුස වචනයක් ඇති. එතකොට ධර්මයේ තුල ඉන්න දරුවෝ පින්නතුණේ පරුස වචන ආදියට විරුද්ධව පරුස වචන ආදිය දුරු කරලා සිල්වත්ේ ජීවිත ගත කළ කවදාහරි විවාහ ජීවිතයකට ගියාම ඒ විවාහ වෙන කෙනාට පින්නතුනේ මිනිස්සයා සෙත් කවියක් වගේ සිල්වතෙක් බැඳලා තියෙන්නේ. සිල්වත් දුවක් මේ බැඳලා තියෙන්නේ. පුතෙක් බැඳලා තියෙන්නේ. දැන් ධර්මයට එන එක දරුවන්ට හානියක්ද? ආශිර්වාදයක්. ඒ නිසා පින්නතුනේ මේ තමන් ඇසුරු කරන ඕනම කෙනෙක් ධර්මයට එනකොට හදවතින්ම සතුට වෙන්න. බුදුරජාණන් වහන්සේ ලස්සන උපමාවක් දේශනා කරලා තියෙනවා.
එළ දෙනක් දවසක් පින්නතුරි පැටිය එක ගමනක් යනවා. එළදන දවසක් පැටියත් එක්ක ගමනක් යනවා. මෙයාල දකිනු ලස්සන තන පිට්ටනියක්, තෘණ භූමියක් දකිනවා. දෙන්නම ගිහිල තනූලා කනවා. අම්මයි පුතයි දෙන්නම, එළදෙනයි පැටියයි දෙන්නම තනූලා කනවා. ඔය අතරේ පැටිය දකිනව පින්නතුනි ඈත මෙයාගේ වයස යාළුවෝ ටිකක් සෙල්ලම් කරනවා. තව හරක් පැටවට ටිකක් සෙල්ලම් කරනවා. මෙයා මොකද කරන්නේ, දූවල යනවා යාළුවෝ ළඟට. දැන් අම්ම තනූලා කනවා. බලන්න බුදුරජාණන් වහන්සේගේ උපමාව කොච්චර ලස්සනද කියලා. දැන් අම්ම තනූලා කනවා, පැටිය ගිහලා යාළුවොත් එක්ක සෙල්ලම් කරනවා. අර එළදෙන අරම පින්නතුනි තනූලා කෑවට හැම තිස්සෙම දරුව ගැන අවධානින් ඉන්නේ. එයා සැරෙන් සැරේ ඔළු උස්සලත් බලනවා මේ පැටිය හොඳින්ද කියලා. පැටියට කරදරයක් වෙනකොට මොකද කරන්නේ? දුවන වතෙන්ට. බුදුරජාණන් වහන්සේ දේශනා කරන ධර්මයේ තුල හික්මන කෙනත් එහෙමයි. අර එළදෙන තනූලා කෑව තමයි, නමුත් පැටිය ගැන අවධානින් ඉන්නේ. කරදරයක් වෙනතන එතන ඉන්නවා. අන්න එහෙමයි කියන ධර්මයෙන් පෝෂණය වෙන කෙනත්. එයා ධර්මයේ පුහුණු කරනවා. හැබැයි දරුවන්ට, දරුවව ගැන අවධානෙන්, ස්වාමියා ගැන අවධානෙන්, භාර්යාව ගැන, අම්ම තාත්තා ගැන අවධානෙන්. දරුවන්ට, ස්වාමියාට, භාර්යාවට කරදරයක් වෙන තැන මෙයා එතන. ඒක තමයි ගුණවන්තකම කියන්නේ. තේරුණා නේද උපමාව? සමහර පිනතුන් බය වෙන්නේ ඕකනේ. සමහර පිනතුන් හිතනවා මගේ ස්වාමියා ධර්මයට ගියාම මාව අතහැරලෙයිද, මගේ භාර්යාව ධර්මයට ගියාම මාව අතහැරලෙයිද, දරුවෝ ධර්මයට ගියාම අපිව අතහැරලා යයිද? පිනතුනි අදටත් අපි පැවිදි ජීවිත ගත කරනවා. අදටත් අපේ මෞතුමිය නම් මිය ගිහිල්ලා අම්මා ඉන්නකන් අදට අපේ තාත්ත ඉන්නවා. අපි පුදුම අවධානකින් අම්ම තාත්ත ගැන කටයුතු කරන්නේ. අපේ දෙමව්පියන්ට තව දරුවෝ ඉන්නව තමයි. නමුත් ලොකුම සැනසීම අපි දැන්. අපි මතක් කළා සහනයක්. ඒ කියන්නේ දරුවෙක් සාසනයට ගියාට බය වෙන්න එපා. අන්තිමට ඒ අම්මා තාත්තට ලොකුම සැනසෙල්ලේ දරුවා පින්නත. පුළුවන් නම් මේක අත්දැකලා බලන්න. පිටින් බැලුවට මේක තේරෙන්නේ නැහැ. මොකද තමන්ගේ අනිත් පවුලේ දරුවෝ ඉතින් විවාහ ජීවිතේ ගත කරන්නේ. නේද? ඉතින් ලොකු සැනසෙල්ලක් අම්මලා තාත්තලට එතකොට යන්නේ නැහැ. හැබැයි පැවිදි වෙච්ච දරුවා, නේද? පැවිදි වෙච්ච දරුවා නිසා අම්මා තාත්තට පුදුම සහනයක් දැක්කත් ඇති. මොකද මේ බුද්ධ ශාසනය තුළ සීලවන්ත ශ්‍රාවකයෝ විතරක් නෙවෙයි පිළිදු ගුණවන්ත ශ්‍රාවකයෝ කොට නංවන්නේ. එතකොට තමන්ගේ ජීවිතයට එකතු වෙලා ඉන්න ඕනම කෙනෙක් ධර්ම මාර්ගයට ගියාට බය වෙන්න එපා පින්නතුනි. තමන් අතහැරේ කියලා හිතන්න එපා. තව තවත් තමන් ගැන හිතයි. අනිත් අය තමන්ට භෞතික දේවල් ලබා දෙන්න කටයුතු කරද්දී ධර්මයේ තුල ඉන්න අය තමන්ට සැනසෙන්නම ධර්මයේම ලබා දෙන්න උත්සාහ කරයි. තමන් සද්ධාවේ පිහිටවයි, සීලයේ පිහිටවයි, සුතයේ පිහිටවයි, ඡාගයේ පිහිටවයි, ප්‍රඥාවේ පිහිටවයි, තමන්ගේ මුළු සංසාර ජීවිතේම ගොඩ ගන්න කටයුතු කරයි. දැන් මේ ලෝකෙ මේ බණහන දහම පුරුදු කරන අම්මල තාත්තල දූල පුතාල කොච්චර උත්සාහ කරනවද තමන්ගේ ධර්මයේ තුල නැති අය ධර්මයට ගන්න. ගුණවන්තකමක් ඒක. මොකද පිළිතුරු බැඳීම් වලින් නැත්තන් අපිට නිදහස් වෙන්න බෑ එහෙම. බැඳීම් වලම හිර වෙලා මිරිකිලා මැරෙන්නේ අන්තිම දවසක. ඉතින් අර ධර්මයේ තුල එන අය සිල්වත් වෙනවා, ගුණවත් වෙනවා කියන්නේ තමන් ධර්මයට ගියා විතරක් නෙවෙයි, අනිත් අයට කරදරයක් වෙන තැන එතන ඉන්නවා විතරක් නෙවෙයි, අනිත් අය ගැන අවධානෙන් ඉන්නවා විතරක් නෙවෙයි, හැම තිස්සෙම උත්සාහ කරනවා කවදද මම අම්ම ධර්ම මාර්ගයට දාගන්නේ, කවදද මම තාත්තව ධර්ම මාර්ගයට දාගන්නේ. එයා ඒ ගැන වද වෙන්නේ. අම්මමට ආදරේද තාත්තමට ආදරේද නෙවෙයි හිතන්නේ. අම්ම කවදද සද්ධාවෙ පිහිටුවන්නේ මම? අම්ම කවදද මම සුගතියට යවන්න පුළුවන් මනෝභාවයකට ගන්නෙ? නේ මේ මිනිස්සු දෙන්න මම වෙනුවෙන් විඳවල වයසට ගිහපු දෙන්නේ. මේ මිනිස්සු දෙන්න මම යවන්න ඕන සුගතියකට. අපායට යන්න දෙන්න බෑනේ නේ. ඊළඟ භවයේ තමන්ගේ අම්ම අපායේ ඉන්න දැක්කොත් මොකක් වගේ ඇති වේද? දහමක් පුරුදු කරන්නේ නැතුව, ශ්‍රද්ධාවක් වර්ධනය කරන්නේ නැතුව තමන්ගේ තාත්තා ප්‍රේතෙක් වෙලා આવුත් ඊළඟ භවී දුකයිද නැද්ද? ඕව හිතනවා ධර්මයේ තුල ඉන්න දරුවෝ. මගේ තාත්තා මගේ අම්මා අපායගත වෙනවට මං කැමති නෑ. එයාලා මටත් වඩා උඩ යන්න ඕන, සුගතියකට යන්න ඕන, මට කලින් නිවන් දකින්න ඕන.
එනිසා පින්නතුනේ ධර්මයට යන්න යන දරුවෝ මහා ගුණවන්ත චරිත වෙනවා. මොකද ගුණවන්ත ශාස්ත්‍රුන් වහන්සේ නමගේ ශ්‍රාවකයෙක් නිසා. ඊළඟට පින්නතුනි තව කාරණාවක් කියන්න තියෙනවා. විවාහ ජීවිත ගත කරන දෙන්නේ ධර්මයේ තුලට ගියොත් මොකක් වේද? ඒකත් කතා කරන්න ඕන. අම්මලා තාත්තලා ධර්මයට ගියොත් අපේ අම්මලා තාත්තලා වෙන දෙමව්පියෝ වරද්ද ගන්න එක තැනක් තියෙනවා. දරුවෝ සම්බන්ධව දැන් පුංචි කාලේ ඕනම දරුවෙකුට අම්මැරෙන්න වෙන කෙනෙක් නැහනේ. මේ අම්මා තාත්තලා වරද්ද ගන්න එක තැනක් අතු කරන්න හදන්නේ. පුංචි කාලේ ඕනම දරුවෙකුට තාත්තරෙන්න වෙන කෙනෙක් නැහැ. කොහොමද කියන්නේ? අම්මා තමයි මගේ ලෝකේ. තාත්තා තමයි මගේ ලෝකේ. මං ලොකු වෙලා නේද ડોක්ටර් කෙනෙක් වෙලා ඊළඟට ඉංජිනේරු මහත්තයෙක් වෙලා ළම බලා ගන්නවා. අන්තිමට බලා ගන්නේ කවුද? නෝනායි ළමයි ටිකයි. නේද? කියන්නේ කොහොමද? දවසක තාත්තේ ඔඩොක්කේ ඉඳන් මේ කියන්නේ රස කර කර කියනවා. දවසක තාත්තේ මං දොස්තර මහත්තයෙක් වෙලා තාත්තට බේත් දෙනවා. හරිද? අන්තිමට බලා ගන්නේ නෝනායි ළමයි ටිකයි බඳලා ගියාට පස්සේ. ඇත්තද නැද්ද? ඔන්න ඔය කාලේ ඔහොම බොළඳ බස් කියද්දී අම්මලා තාත්තට මොකද්ද වෙන්නේ? අපේ ඉතින් සන්තෝෂි බෑ. කෙල්ලට මන් නැතුව බෑ. කොල්ලට මන් නැතුව බෑ. බැඳෙනවා කියන්නේ ඉතින් බැඳෙන දෙයක් නැති තරමට බැඳෙනවා. ඊට පස්සේ ඔය බැඳීම දිගටම යනවා. අන්තිමට අපට හැම වෙලාවෙම තියෙනවා තමන්ගේ ගෙදරත් ළමයි වෙනුවෙන් උගස් කරලා අනාථ නිවාසවල ඉන්න අම්මලා තාත්තලා. දැන් ළමයි වෙනුවෙන් තමයි උගස් කරගේ. අන්තිමට ගේ උගස බේර ගන්නවා ළමයි නැහැ. එයාලගේ ලෝකවල. අම්මගේ කනකර බරු ටික ඔක්කොම සින්න වුණා බැංකුවට. කවුරු වෙනුවෙන්ද? ළමයි වෙනුවෙන්. දැන් බේර ගන්න ළමයි නැහැ. පිළිතුර හිතන්න මේ මහා පොළොවේ තමන්ට ඉන්න තියෙන කෑල්ල ළමයි වෙනේ උගස් කරනවා කියන්නේ දෙමව්පියෝ. තමන්ට ලස්සනට ඉන්න තියෙන කනකර ආභරණ ටික ළමයි වෙනුවෙන් උගස් කරනවා කියන්නේ. අම්මලා තාත්තලා ඇඳිවැත්ත ඇරෙන්න අනිත් ඔක්කොම උගස් කරනවා. ළමයට කරදරයක් වෙන තැන. නුවණක්කාර වැඩක් කියලාද හිතන්නේ ඔවා? මෝඩ වැඩක්. ඇයි එහෙම කියන්නේ? බුදුරජාණන් වහන්සේ දේශනා කළ තියෙනවා ගිහි ජීවිතයක් ගත කරද්දී යුතුකමුත් කරන්න ඕනේ, වියදමුත් කරන්න ඕනේ. තමන් වෙනුවෙන් ඉතුරු කරගන්න ඕනද නැද්ද? ඔය තමන් වෙනුවෙන් ඉතුරු කරගන්න නැති නිසා අම්මලා තාත්තලා අර දරුවෝ ගැන තියෙන බන්ධනේ නිසා, දරුවෝගේ බොළඳ බස්සට අහුවීම නිසා අන්තිමට දරුවන්ගෙනුත් යැපෙන අය බවට පත් වෙනවා. 60-70ක් යද්දී දරුවෝ ලයිට් බිල ගෙවනකම් බලාගෙන ඉන්නවා. දරුවෝ කීයක් හරි මාසෙකට සැරයක් වෙලා අතර දීලා යනකම් බලාගෙන ඉන්නවා. කෝ අම තාත්තගේ අභිමානිද? අවුරුදු 60-70ක් යද්දී දරුවන්ගෙන් යැපෙන මට්ටමකට ආවගෙන අම තාත්තගේ අභිමානයට හානියක් වෙන්නේ නැද්ද? ධර්මයේ තුලින් අමල තාත්ත ලොහොම් මෝඩකම් කරන්නේ නැහැ. හැමතිස්සෙම හිතනවා අපි දෙන වයසට යනවා. අනිත්‍යතාවය පිළිගත්ත කෙනෙක් මේ දෙන්නා. මේ දෙන්නා හොඳටම දන්න බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා ජරාවට පත් වෙනවා. ලෙඩ දුක් හැදෙනවා. ඇවිද ගන්න බැරි තත්යකට පත් වෙන්න පුළුවන් වයසට ගිහිල්ලා. අන්න එදාට අපි දෙන්න අභිමානින් ඉන්න ඕනේ. මේ සබ්බ සකල මනාව මේ ළමයි දෙන්නෙක් වෙනුවෙන් වියදම් කළා අන්තිමට ඒ දෙන්නත් නැහැ. අපට අපි දෙන්නත් නැහැ. මේ ළමයිට පව කරගන්න ඊට පස්සේ අපි දෙන හිඟමලට වැටෙනවා. ඉතුරු කරගන්න පින්නතුනි. ඒ දෙන්න වයසට ගිහිල්ලත් අභිමානෙන් ජීවත් වෙන යමක් ඉතුරු කරගන්නවා. ඒක බුද්ධිමත් උපාසක උපාසිකාවකගේ ලක්ෂණය. අපි මීට කලිනු සිහිපත් කළා. මේව කියද්දි හිතරි දෙනවත් දන්නේ නැහැ සමහර අය. නේද? මේ හිම තමයි තුවාලවට බේද්දාද රිදෙනවද නැද්ද?
ඉතින් නොදා ඉන්නද නේද? තුවාලයක් තියාගෙන ඩොක්ටර් කෙනෙක් ළඟට ගියාම බේත් දානවනේ කතුරෙන් හාර හාර රිදෙනව කියලා නොදා හිටියද මොකද වෙන්නේ? අන්න ඒ වගේ තමයි තියා බණ කියද්දි සමහර තැන්වලදී රිදෙනව තමයි. ඒත් සුවපත් වෙන්න හේතු වෙන්නේ මේ රිදිල්ල. මොකද මේ තරහෙන් කරන රිදිල්ලනේ මෛත්‍රිය මත කරන දෙයක් මේක. එතකොට පින්නතුනි බුද්ධ දේශනාවේ තියෙන එක තැනක තමන් බැඳුණු අය දිහා බලන්න ඕන දැක්මක්. බුදුරජාණන් වහන්සේ දේශනා කළ තියෙනවා. ඇත්තට මේක සුමේද කියන බුදුරජාණන් වහන්සේ දේශනා කළ තියෙන්නේ. තමන් බැඳුණු ඕනම කෙනෙක් දිහා බලන්න කියනවා. වැස්සට ගෙට ගොඩ වෙච්ච ආගන්තුකේ දිහා බලනවා. වැස්සට ගෙට ගොඩ වෙච්ච කෙනෙක් වැස්ස තුරල් වෙනකන් කතා කර කර ඉන්නවා. ඊට පස්සේ යනවා. දරුව දිහත් එහෙම බලන්න කියනවා. වැස්සට ගෙට ගොඩ වෙච්ච ආගන්තුකයෝ වගේ මොන ලෝකෙන් ආවද දන්නේ නැහැ. මේ දස දහස් ගණන් අම්මල තාත්තල ගතේ හුරතල් වෙවි ආපු අය තමයි දැන් ඔය තමන් ගතේ හුරතල් වෙන්නේ. පස්සේ තමන් එක්ක යම් කිසි කාලයක් ඉන්න අර වැස්ස වෙලාවේ ආගන්තුකයා ඉන්නවා වගේ. ඊට පස්සේ ආපහු තව ලෝකයකට ගිහිල්ලා තවත් අම්ම කෙනෙක්ගේ තාත්ත කෙනෙක්ගේ හුරතලෙබ් බවට පත් වෙනවා. අතින් අතට යන ජීවිත තමයි තමන් ගැතර ඇවිල්ලා තියෙන්නේ. දැන් ඊළඟට තවාතකට යනවා. ඒ බුදුරජාණන් වහන්සේ දේශනා කරන දරුවෝ දිහා විතරක් නෙවෙයි සාමියාදියත් එහෙමයි. සාමියත් වැස්ස වෙලාවට ගෙට ගොඩ වෙච්ච ආගන්තුකෙක් වගේ ඉන්නවා තමයි යනවා. භාර්යාවත් වැස්ස වෙලාවට ගෙට ගොඩ වෙච්ච ආගන්තුකෙක් වගේ ඉන්නවා තමයි යනවා. එහෙම ඇවිල්ලා ඉඳලා යන අය වෙනුවෙන්ම එහෙම ජීවිත දෙක තුනක් වෙනුවෙන්ම බැඳිලා හිර වෙලා නේ තමන්ගේ හබ්බ සකල මනාවම නැති කරගෙන මහමගට වැටෙනවා කියන්නේ අනුන්ට අතපාන තත්යකට පත් වෙනවා කියන්නේ නුවණක් කරකමද්ද මෝඩකම. ධර්මයේ තුල ඉන්න අම්මලා තාත්තලා මෙන්න මෙහෙම හිතනවා. මේ දුව ඔඩොක්කු ඉඳගෙන කියනවා අම්මේ මගේ මුළු ලෝකෙම ඔයා. දැන් අනිත්‍ය සංඥාව දන්න අම්ම කෙනෙක් තාත්ත කෙනෙක්ට මේ කියන්නේ. තාත්තේ ඔයා ආරෙන්න මට මේ ලෝකේ කවුරුවත් නැහැ. මේ අම තාත්ත මොකක්ද දන්නවද හිතන්නේ? දුවේ මට ඔයාගේ වචනට වඩා විශ්වාසය මට මගේ බුදුරජාණන් වහන්සේගේ වචනේ. බුදුරජාණන් වහන්සේ මට උගන්වලා තියෙන මේ හැම දෙයක්ම වෙනස් වෙනවා. එහෙනම් දැන් ඇත්තටම මේ වෙලාවේ ඔයාගේ හිතේ මං ගැන ලොකු ආදරයක් තියෙනවා. මං ඒක පිළිගන්නවා. ඒත් පුතේ ඔය ආදරය වෙනස් වෙනවා. මට ඒක මගේ බුදුරජාණන් වහන්සේ උගන්වලා තියෙන්නේ. දැන් ඔයා මට කියන වචන වලින් මගේ මුළු ලෝකෙම අම්මා තාත්තා කියලා. ඒ වුණාට පුතේ මට මගේ බුදුරජාණන් වහන්සේ උගන්වලා තියෙන ඔය වචන වෙනස් වෙනවා. ඔයා දවසක කියයි මගේ මුළු ලෝකෙම ඔයා කියලා භාර්යාව ගැන. ඔයා ඊට පස්සේ ගියේ මගේ මුළු ලෝකෙම කියලා ඔයාගේ දරුවෝ. වචන වෙනස් වෙනවා. එතකොට අර ධර්මයේ තුල ඉන්න අනිත්‍යතාවය දන්න අම්ම කෙනෙක්ට තාත්ත කෙනෙක්ට දරුවෙක් ආදරය කරද්දි ආදරය දෙද්දි ආදරේ ප්‍රකාශ කරද්දි ගැටෙන්න යන්නේ නැහැ. දරුවගේ හිතර රිදෙන දෙයක් කියන්න යන්නේත් නැහැ. ඒක පිළිගන්නවා. ඒත් ඇතුලෙන් තේරුම් ගන්නවා පුතේ ඔය හැම දෙයක්ම වෙනස් වෙනවා. නේද? එතකොට ඒ අම්මා සමතුලිත වෙනවා. බොළඳ වෙන්නේ නැහැ. අරකට මුලා වෙන්නේ නැහැ. ඒ දෙමව්පියෝ. ඒ දෙමව්පියෝ හරි ලස්සනට සම්බර කරගන්නවා. දරුව වෙනුනොත් ඉතුරු කරනවා. දරුවන්ටත් යහපත කරනවා පිනතුනි. මෙයාලගේ හැම දෙයක්ම වෙනස් වෙලා ගියත් අපි දෙන්නට ඉන්න පුළුවන් විදියට ඒ දෙන්නගේ ජීවිතෙත් ගොඩනගා ගන්නට අවශ්‍ය නේද? ඒ ඉතුරු කිරීම ආදිය සිද්ධ කරනවා. එයාලා වයසට ගිහිල්ලා එයාලගේ දේවල් වලින්ම ජීවත් වෙනවා. ඕන්නම් ඒ වයිනුත් දරුවන්ට උදව් කරන්න. හැබැයි දරුවෝ ළඟ වැටෙන්නේ නැහැ. දරුවෝ ලයිට් බිල ගෙවන්න කයින්නේ නේද? ඒ නිසා මේ දැන් පිනතුන් කල්පනා කරලා බලන්න බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මය අවබෝධ කර ගැනීමෙන් හානියක්ද වෙන්නේ යහපතක්ද? මහා යහපතක් වෙන්නේ. ඉතින් අපේ දේශනා කාලය අවසන් වෙමින් පවතිනවා. අද අපි විශේෂයෙන් බලාපොරොත්තුනේ පින්නතුනි මේ ලෝක ස්වභාවය අවබෝධ කර ගැනීම තුළ තරුණ දරුවෙක් හරි ඉගෙන ගන්න වයස දරුවෙක් හරි විවාහ වෙන්න ඉන්න කෙනෙක් හරි විවාහ වෙච්ච කෙනෙක් හරි මේ ධර්මයට ඇතුල් වීම තුළ මේ ලෝකයේ අනිත්‍යතා ආදී වටහා ගැනීම තුළ පින්නතුනි කවදාවත් හිතන්න එපා ඍණාත්මක වේ කියලා.
ධනාත්මක වෙනවා, කාර්යක්ෂම වෙනවා, ක්‍රියාශීලී වෙනවා. එයා ලැබිලා තියෙන මේ කෙටි කාලය තුළ උප්පරිම ජවයකින් උප්පරිම යහපතක් කරගන්න කැප වෙනවා සංසාර ගමනටම. ඒ නිසා හැම දිනාට මේ ධර්ම දේශනාව තව තවත් ධර්මයේ තුලට ඇවිල්ලා ධර්මයේ තුලින් ලැබුණු තුම් සැනසීමක් දකින්නටම උපකාරක ධර්මයක් වෙත්වා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. පින්නතුනි, අද ප්‍රඥානාලිකාව තුලින් විකාශනය කළ මේ උතුම් ධර්ම දේශනාව සඳහා බොහෝම ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් දායකත්වයේ ධර්මින් කටයුතු කරන්න දෙන්නේ අංක 120 සී මාකේ විට ජා ඇල යන ලිපිනයේ පදිංචි අතුල දයාප්‍රිය ශිරිවර්ධන මහත්මයාගේ මෑණියන් සහ බිරිඳ, දුව, පුතා, සහෝදර සහෝදරියන් ඇතුළු පවුලේ සැදැහැති පින්නතුන් විසින් බව සිහිපත් කරලා තියෙනවා. පින්නතුන් විශේෂයෙන්ම බලාපොරොත්තු වෙනවා මීට වසර 4කට පෙර 2019 දෙසැම්බර් 12 වන දින පරලෝසපත් වූ අතුල දයාප්‍රිය ශිරිවර්ධන මහත්මයාට මේ පුණ්‍ය කුසල් අනුමෝදන් කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් අද දවසේ විශාල පිරිසකට සැනසෙන්නට හේතු වෙන, යහපත කරගන්න හේතු වෙන මේ උතුම් පුණ්‍ය ශක්තිය සම්පාදනය කර ගැනීම තුළින් මතුණු මහා පුණ්‍ය සම්භාරය ඒ පරලෝසපත්තුණු අතුල දයාප්‍රිය ශිරිවර්ධන මහත්මයාට අනුමෝදන් වෙලා එතුමාගේ ආයති භවය, එතුමාගේ සසර ජීවිතය හැම අතකින්ම සැපවත් වේවා, සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරන්න. එතුමාට ඒ වගේම මේ උතුම් පුණ්‍ය ශක්තිය අනුමෝදන් වීම තුළින් ආශිර්වාදයක් වීම තුළින් සම්මා සම්බුද්ධ ශාසනයේ පිහිට ලැබිලා කල්යාණ මිත්‍ර සම්පatti ලැබිලා සද්ධර්ම ශ්‍රවණයටත් අවස්ථාව ලැබිලා එතුමටත් උතුම් නිවනින් සැනසෙන්න මේ පින් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරන්න. සුජීවත්ව වාසය කරන එතුමාගේ දයාබර මෑණියන් සහ ඒ වගේම බිරිඳ, දුව, පුතා, සහෝදර සහෝදරියන්ටත් කායික සුව ලැබේවා, මානසික සුව ලැබේවා, දීර්ඝායු සම්පත් ලැබේවා. සිදු කරන්නා වූ මේ මුතුම් ධර්ම දේශනය සියලුම දෙනාටම ධර්මාවබෝධය පිණිසම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ධර්ම දේශනාව සිදු කරන්න දෙදුණු ගෞරවනීය ස්වාමින් වහන්සේටත්, ස්වාමින් වහන්සේගේ දෙමව්පියන්ටත් කායික මානසික නිදුක් නිරෝගී චිරජීවනයේ ලැබේවා, ධර්මාවබෝධය ලබත්වා කියලා ප්‍රාර්ථනා කරනවා. අවසාන වශයෙන් දායකත්වයෙන් ගෙන කටයුතු කළ අතුල දයාප්‍රිය ශිරිවර්ධන මහත්මයාටත්, එතුමාගේ මෑණියන්, ඒ වගේම ස්වාමි දියණිය, දුව පුතා, සහෝදර සහෝදරියන් ඇතුළු අද මැදිරියට සහසම්බන්ධ වුණු පින්වන්ත හැම දෙනාටමත්, මේ ලෝකයේ සද්ධර්ම ශ්‍රවණය කළ හැම දෙනාටමත්, සියලු සත්ත්වයන්ටත් බුද්ධ ආදී රත්නත්‍රය අනන්ත ආශිර්වාදයෙන් හැම මොහොතකම සැනසෙල්ලම ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු මං පරන්ති. මෝහක්ඛයෝ නිබ්බානං.